අපේ ස්වාමීන් වහන්ස කොරෝනා රෝගයෙන් රෝගාතර වූ අයට ඒ වගේම මිය ගිය අයට ඒ අය වෙනුවෙන් කළ හැකි උතුම් උපකාරය පිළිබඳව ඔබ වහන්සේගෙන් පැහැදිලි කරගන්නට මම කල්පනා කරනවා. ඒ අතර වාරයේදී නිතර දෙවෙලේ මට දැනුණ දෙයක් තමයි බොහෝ දෙනෙක් දුකට පීඩාවට පත් වෙලා සිටින අවස්ථාවක්. ඒ වගේම හුස්ම ගන්න අපහසුතාවයට පත් වෙච්ච පුද්ගලයෙක් මරණයට ඉතාමත් සමීප වෙච්ච පුද්ගලයෙක්ගේ සිත තුළ ද්වේෂ සහගත සිතුවිලි එන්නට පුළුවන්. ඒ ද්වේෂ සහගත සිතුවිල්ලත් සමග අමනුෂ්‍යෙක්ගේ තත්වයට විශේෂයෙන් ප්‍රේත භූත කොටස් ඒ වගේම භයානක යක්ෂ කොටස් මේ ආදී තත්වයන්ට පත් වෙච්ච කෙනෙක්ට එයාගේ මිදීම නැත්තම් සැනසීම කියන කාරණය පිළිබඳව තවදුරටත් ප්‍රශ්නාර්ථයක් වන්නට පුළුවන් සහ මෙලව ජීවත් වන මේ ලෝකේ මේ මොහොතේ ජීවත් වන මිනිසුන්ගේ පැවැත්ම උදෙසාත් එය ගැටලුවක් වන්නට පුළුවන් නේද අපේ ස්වාමීන් වහන්ස? ඒකත් ඉතා වැදගත්. මේ වගේ කාලයකදී වසංගත තත්වයකදී දැන් බුදුදහමට අනුව මැරිලා උපදිනවනේ සත්වයා. එතකොට මේ මැරිලා උපදිනකොට ඒ ඊළඟ උප්පත්තිය සිද්ධවන්නේ ඉදිරිපත් වෙච්ච කර්මයක් අනුව. එතකොට ගොඩක් වෙලාවලට අපි යහපත් ජීවිත ගත කරපු අය නම් සමහර ලාට අපේ මරණය දුක්ඛිත ලෙස සිද්ධ වුණත් බොහෝ වෙලාවට සීලවන්ත ජීවිතයක් නම් ගත කරේ ඒ කායික පීඩා අපි ළඟ තිබුණා ඒ කායික පීඩා ඇති වුණා ගොඩක් වෙලාවට යහපත් කර්ම තමයි ඉදිරිපත් වෙන්නේ සීලවන්ත ජීවිත ගත කරා නම් ඒ නිසා සුගතියට යෑම ඉඩක් තියෙනවා සීලවන්තයා නමුත් ඒ සීලවන්ත භාවයේ ලුකුවටම ගත කරපු නැති අවස්ථාවලදී සමහර ලාවට ඒ වගේම සීලවන්තයෙක් වුණත් මරණාසන්නයේදී ගොඩාක් මනස දුර්වල වුණා පොඩි දුර්වලතාවයක් ගැන නෙමෙයි මම මේ කියන්නේ ගොඩාක් මනස දුර්වල වුණොත් එහෙම දුගති උප්පත්තියක් ලබන්නට පුළුවන් ධර්මයේ හැටියට. ඒකෝට විශේෂයෙන් අමනුෂ්‍ය ජීවිතයක් ලබන්නට පුළුවන්, තිරිසංගත ජීවිත ආදීට එන්නත් පුළුවන්. එහෙම ඉඩ තියෙනවා. නමුත් අපි එකෙන් කියන්න හොඳ නෑ මේකෙන් මියාන හැමෝම දුගතියට යනවා කියන එක. බොහෝ වෙලාවට ජීවිතේ යහපත් දෙස ගත කරපු අය මේ වසංගත තත්ත්වවලදී මිය ගියත් අදිසියෙන් යනකොටත් කුසල කර්ම ඉදිරිපත් වෙලා සුගති පරායන උප්පත්ති තමයි ලබන්නේ බොහෝ වෙලාවට. ගොඩාක් දුක්ඛිත මරණ වලට පත් වෙච්ච අය ඉන්නවා. සීලවන්තව ගත කරනවා නම් ඒ සුගති උත්පත්ති ලැබෙනවා. ඉතින් ඒ නිසා දැන් මෙතනදී අපි දැන් මිය ගිය අයට අපි කරන්න පුළුවන් උපරිම දේ වන්නේ මොකක්ද කියලා බැලුවොත් මිය ගිය පුද්ගලයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට මිය ගිය පුද්ගලයාද නහිරුන්නං වා සෝකෝ වා යාචඤ්ඤා පරිදේවනා නතං ඥාතීන මත්තහය එවන් තිට්ටන්ති ඥාතයෝ. අපි ඇඬුව දෙඩුව කියලා වැළපුණා කියලා කිසිවකින් මේ මිය ගිය කෙනාට ප්‍රයෝජනයක් නැහැ. උපන්නා උතන කර්මානුරූපව ඉන්නවා. හැබැයි බුදුරණාහි දේශනා කරනවා සමහර සත්ව කොටස් අර ජානුස්සෝනි බ්‍රාහ්මණයට කිව්වානේ ජානුස්සෝනි බ්‍රාහ්මණය ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ සත්වේ මිය ගියාම අපි පින් කරලා පින් දෙනවා ඒ පින් ටික ලැබෙනවද හැමෝටම බුදුරණාහි කිව්වා අස්ථානේ ලැබෙන්නේ නැහැ ස්ථානේ ලැබෙනවා ස්වාමීන් අස්ථානේ මොකද්ද ස්ථානේ මොකද්ද අස්ථානේ කියලා කියන්නේ අස්ථානේ තමයි නිරේ ඉපදුනා නම් ලැබෙන්නේ නැහැ තිරිසන් ලෝණී ඉපදුනා නම් ලැබෙන්නේ නැහැ පින් දුන්නා කියලා මිනිස්සෙක් වෙලා නම් ඉපදුනේ ලැබෙන්නේ නැහැ දෙවියෙක් වෙලා නම් ඉපදුනේ ලැබෙන්නේ නැහැ අපි දෙවියන්ට පින් දෙනවා දෙවියන්ට පින් දෙනවා කියන එකේ තේරුම තමයි දෙවියන්ට පින් දෙනකොට ඒ අහන් ඉන්න දෙවියෝ පින් අනුමෝදන් වෙනවා මිසක් අපි අපේ පින් බලාපොරොත්තු වෙන දෙවියෝ ඉන්නව නේ ඉපදිච්ච කෙනා. එයා එහි සැප විඳින එක නේ කරන්නේ. හැබැයි සත්ව කොට්ටාසයක් ඉන්නවා සමහර ප්‍රේත කොට්ටාස සමහර පොත්වල ප්‍රේත කොට්ටාස හතරම ගැන පින් ගන්නවා කියලා දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ පරදත්තූප ජීවි කියලා. සමහර එකට වාගේ දෙන හතර ගොල්ලම දක්වලා දෙන පින් ගන්නයි වශයෙන්. කෙසේ වෙතත් අපි සාමාන්‍යයෙන් කියන්නේ පරදත්තූප ජීවීන් තමයි පින් ගන්නේ. ඒසේ ප්‍රේත කොටාසේ ඕම් පින් බලාපොරොත්තු වෙනවා. එතකොට ඕ එතන ඉපදලා ඉන්නවා නම් පින් ගන්න පුළුවන්. එතකොට ජානුස්සෝනි බ්‍රහ්මණතුමාට තේරෙනවා දැන් ඉතින් එන සම්භාවිතාව හරි අඩුයිනේ. ඇයි ඉතින් තිරිසනෙක් වෙන්න පුළුවන්, නිරයන්න පුළුවන්, මිනිහෙක් වෙන්න පුළුවන්, දෙවියෙක් වෙන්න පුළුවන්. එතකොට පරදත්තූප ජීවිකයෙක් වුණත් විතරද පින් ගන්නේ? එතකොට හවුවා ඉතින් බැරි වෙලා හරිය අස්ථාන ඉපදලා ඉපදින්ද ස්ථාන හිටියොත් පින් ගන්නේ අස්ථාන ඉපදලා හිටියොත් මොකද වෙන්නේ? එතකොට කියනවා බුදුරජාණන් වහන්සේ ඥානසූනිය ඔබ බලාපොරොත්තු වෙන කෙනා අස්ථාන හිටියට පින් දෙනකොට සසර හිටපු කවුරු හරි ඥාතියෙක් ප්‍රේත ලෝකෙ ඉඳලා පින් ගන්න කියලා. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. ඊට පස්සේ ඥානසූනිය අහනවා එහෙමවත් කෙනෙක් හිටියේ නැත්නම් ස්වාමීනි. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඥානසූනිය ඒ බිය නැක්කක්. මේ සසර සැරිසරන සත්‍යයගේ මේ අතීත භවවල ඥාතීන් මිත්‍රයන් වෙලා පින් බලාපොරොත්තුෙන් ඉන්න සත්වෙක් ප්‍රේත ලෝකෙ නැති වෙන අවස්ථාවක් නැහැ. වියන හැක්කක් කියලා කියනවා. අනිවාර්යෙන් ඉන්නවමයි. ඒ නිසා කොරෝනාවෙන් මේවා කවර හෝ දෙයක් නිසා මිය ගියපු කෙනෙක්ට අපි කරන්න දෙන ලොකුම දේ පින් දෙන එක. ඉතින් මතක තියාගන්න මේ පින් දෙන කෙනා ඒ පින් ලබා ගන්න තැන හිටියොත් සාදු පින ලබා ගනී. එහෙමයි අපි හිතන්නට ඕනේ. එම් හිටියේ නැත්තම් වෙන අය හරි ඒ පින් ගන්නවා. ඒ වගේම අපි යහපත් කර්ම දාන ආදී පුණ්‍ය කර්ම කරලා මල් පහන් පූජා කරලා බුද්ධ වන්දනා කරලා නම් පින් දෙන්නේ. ඒ පින ඔබට තියෙනවා. ඒ කියන්නේ බුදුරජාණන් කිව්වේ ආයංචකෝ දක්ඛිනා දින්නා සංඝම්මි සුප්පතිත්තා දීගරත්තං හිතායච්ච
තාන සෝප කප්පති සෝඥාති ධම්මෝති අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච වික්කූණ මනුප්පදින්නම් තුම් මෙහි පුඤ්ඤං පසුතං අනප්පකං දැන් සංඝික දානයක් දීලා පින් දුන්නොත් තුන් ගොල්ලකට අර්ථ වෙනවා පේතාන පූජාච කතා උලාරා පින් ගන්න හිට බලාපොරොත්තු වෙච්ච හිටි අමනුෂ්‍යෙක් නම් පින් ගන්නවා ඒ ඥාතිය වෙන්න පුළුවන් වෙන කෙනෙක් වෙන්න ඥාති කියනොත් මතක තියාගන්න මෙතන මිත්‍රයොත් අයිති ඈ ඥාති කියන එකේ තේරුම දන්න අඳුරන කියන එක ලේ ඥාති කියන එක විතරක් නෙමෙයි මේ කියන්නේ දන්න අඳුරන ඕන කෙනෙක්ට දෙන්න පුළුවන් පින් අපිට ඊට පස්සේ ඥාතීන්ට පින් දුන්නා බලංච බික්කුණ මනුප්පදින්නම් සංඝික දානයක් නම් භික්ෂූන්ට ශරීර බලය දුන්නානි තුම් මේහි පුඤ්ඤං පසුතං අනප්පකං පින් කරපු කෙනත් ලොකු පිනක් රැස් කරගත්තා ඒ නිසා ඒ වගේ අවස්ථාවලදී අපිට දුකක් එනවා ශෝකයක් එනවා ඒක ස්වභාවිකයි ඒ ශෝකය අපි යම් ප්‍රමාණයකට යටපත් කරගන්න දක්ෂ වෙන්නට ඕනේ බෞද්ධ වශයෙන් සමහරලාට අඬලා හරි කමක් නැහැ දුක පොඩ්ඩක් තුනී කරගෙන අපි ප්‍රകൃතියට එන්නට ඕනේ ඊට පස්සේ ඒක අපි අපේ ජීවිතයේ ඉදිරියට ගත කරගෙන යන්නට ඕනේ අපි ඒක අභිවවන්නට ඕනේ ශෝකය නමුත් අපි කාලානුරූපීව කලින් කලට මේ මිනිස්සුන් මේ සත්වයන් මේ යහපත කරපු අය අපේ ජීවිතේ කිට්ටු අය අරමුණු කරගෙන පින් දීම සිද්ධ කරන්නට කුසල කර්ම කරලා පින් දෙන්නට ඕනේ ඒ තමයි බෞද්ධයන් වශයෙන් අපිට කරන්න තියෙන ලොකුම දේ